දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 529 වැනි ටෙලිවැකිය. නයිදෙට මයිනහම එපා වුණා වගේ කියලා ප්‍රස්තාපිරුලක් තියෙනවා නේද? මයිනහම නැතුව නයිදේ මක් කරන්න ඇයි නේද? එනිසා තමයි කියන්නේ නයිදෙට මයිනහම එපා වුණා වගේ කියලා. බොරු කියන්නේ නැතිව, අන්දන්නේ නැතිව මොන දේශපාලනයක්ද නේද? දේශපාලනේ සහ බොරුව කියන්නේ එකම කාසියේ දෙපැත්ත වගේ. කාසියේ ධාරය තමයි හොරකම, වංචාව සහ දූෂණය. හොඳේ ඉංගෝක කොයි පැත්තට ඔය ගියත්, කොයි පැත්තට මාරු වුණත් නේද, ධාරයේ දිගේ තමයි හොරකමයි වංචාවයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳේ විශේෂයෙන් අපේ රටේ දේශපාලනඥින්ට හැමදාම උරුම වුණේ සුබ අනාගතයක්. සුබ අනාගතයක් වගේම උන්දලට අහන්ට, දකින්ට, පේන්ට ලැබෙන්නෙම සුබ ආරංචි. හොඳේ උන්දලා දිනුවත් දිනුම්, පෙරදුනත් දිනුම්, හරිය සදාකාලයටම දිනුම්. සදාකාලයටම අසුබ ජීවිතත්, අසුබ ආරංචිත් අහන්ට, දකින්ට ලැබෙන්නේ සාමාන්‍ය රටවැසියන් වන අපටයි. හොඳේ සාමාන්‍ය රටවැසියන්, හරිය ඒකෙත් ඔය ඒ උන්දලගේ හිතවතුන්, ඒගොල්ලොත් එක්ක එකගෙයි කන අයට ප්‍රශ්න නෑ. ඒගොල්ලන්ටත් සුභාරංචිම තමයි. හොඳේ දැන් මේ අද වෙනකොට අපි අරගෙන බලමු මේ සාමාන්‍ය රටවැසියන් මත මොන තරම් සුභාරංචි තොගයක් බදු හැටියට ගහලා තියෙනවද කියලා නේද? ආදායම් බද්ධ තියෙනවා. ඊළඟට ප්‍රාග්ධන ලාභ බද්ධ තියෙනවා. එකතු කළ වටිනාකම මත බදු, ඒ කියන්නේ වැඩ් ගහනවා. ඔට්ටු සහ සූදු බදු තියෙනවා. කොටස් වෙළඳපොලේ ගිනුම් මත බදු තියෙනවා. පිරිවැටුම් බදු තියෙනවා. ඊළඟට සමාජ ආරක්ෂණ බද්ධ ඒකත් තියෙනවා. ආනයන අපනයන බදු එහෙන්, වරාය හා නාවික සංවර්ධන බදු එහෙන් නේද? එතකොට ඔය විශේෂ සෙස් බද්ධ තියෙනවා, ඒකත් වදිනවා. හරිය ඊළඟට සුරා බදු, මුද්දර බදු නේද? ඖෂධ හා රසායන ද්‍රව්‍ය මතත් බදු වදින රටක් මේක, විශේෂයෙන් ඖෂධ මත. හොඳේ දැන් මේ සියල්ල අතරට තමයි ඔය ලබන වසරේ සිට අර මේ අමුතු ධන බද්ධ ගේන්ට හදන්නේ. ඒ කියන්නේ දීපල මත බද්දක් ගහන්ට ලෑස්තේනවා නේද? හරි ලස්සන සුබ ආරංචියක්. වහලා තියෙන ගොඩ නැගිලි වලට පවා මේ බද්ද වදින්ට තමයි නියමිත. හරිය දැන් ඔය වගේ සුබ ආරංචි තුගයක් මේ අවුරුද්ද අන්තිමෙන් පස්සේ, මැතිවරණයෙන් පස්සේ මහන්ට ලැබෙනවා. හොඳේ දැන් මේ සියලු බදු ඔය ඍජු සහ වක්‍ර ලෙස අප පිට තමයි වැටී තිබෙන්නේ. හොඳේ අප ඒවා ගෙවමින් ඉන්නවා. ඒ කියන්නේ පරිප්පු ඇටේ සිට ලොකු ලූණු ගෙඩිය දක්වා අප ගෙවමින් ඉන්නවා. හරිය ඒ අතර තමන්ගේ පැලන්තියේ හොරුන්ට විතරක්. හරිය හරි අපූරු බදු සහන තෑගි එහෙම ලැබෙන හරි අරුම පුදුම රටක් මේක. හොඳේ පහුගිය අවුරුද්දේ විතරක් මතක තියාගන්න, පහුගිය අවුරුද්දේ විතරයි. හරි රුපියල් කෝටි ලක්ෂයකට, රුපියල් කෝටි ලක්ෂයකට හරි අධික බදු සහන දීලා තියෙනවා. බදු සහන දීලා තියෙනවා. කොහොමද ඒක නේද? රුපියල් කෝටි ලක්ෂයකට අධික බදු සහන හිතාගන්නවත් පුළුවන්ද නේද? බින්දු ටිකත් එක්ක ගාන ඈ. ඊළඟට අරක්කු නිෂ්පාදකින් 5 දෙනෙක් ඉන්නව. හරිද? ඔය උන්දලා ඔය 5 දෙනාම කෝටි 700කට වැඩි බදු ගෙවන්ට තියෙනේවා. හැම පාරම කල් දදා මාරු වෙවි, දිග්ගස්ස ගස්ස ඉන්නව. හරිද? මොන සහනයක්ද නේද? මොන සහනයක්ද? කෝටි 700ක්. හරි මිනිස්සු 5 දෙනෙකුට මෙහෙන් සාමාන්‍ය මිනිහගේ බුලත් පිටටත් බද්ද ගහනවා. හරිය ඔබ දන්නවද ඔය පුංචි කාර් සිහින එහෙම අපිට මැව්වනේ නේද? පුංචි කාර් සිහින මවල එහෙම ඔබ දන්නවද වාහනයකට ගහන බද්ද, සාමාන්‍ය කෙනෙක්ගේ වාහනයකට ගහන බද්ද 100%ක බද්දක් ගහනවා. අපි නිකන් හිතමුකෝ කාර් එකක වටිනාකම රුපියල් ලක්ෂයයි කියලා ඈ ලංකාවට ගේනකොට, මේක ඇතුලේ ගෙනල්ලා පාවිච්චි කරන්න පටන් ගන්නකොට ඒ ලක්ෂයට අමතරව තව ලක්ෂ 4ක් ගහනවා. හරිද? එතකොට ලක්ෂ වාහනේ ලක්ෂ 5ක් වෙනවා නේද? හැබැයි අර මේ දියවන්නාවේ සෙට් එක, ඒ සෙට් එකට පිනට ගේන්න කාර් පර්මිට්. හරිය පොඩි පහේ ගණන් එහෙම නෙමෙයි. හොඳේ කාර් පර්මිට් එකක ලාභය අවම වශයෙන් රුපියල් කෝටි 4-5ක් විතර වෙනවා මේක මිනිස්සෙකුට. හරි කොහොමද සුබ ආරංචි නේද? දැන් ඇත්තටම ඔය සීනි බදු සුදු ලූණු නේද, ඔය එක මාර ගේම් තොගයක් ගැහුවනේ. මාර බදු ගේම් තොගයක් ගැහුවා. හරිද? හරියට ඔක්කොම ලිව්වොත් ටෙලිවැකි 5-6ක් එක දිගට
ඒ සුබ ආරංචි ගැන ලියන්ට වෙනවා. හොඳේ, දැන් රටේ ජනතාවට ලැබිලා තියෙන මේ තවත් සුබ ආරංචි කීපයක් මතක් කරන්න ඕනේ. හොඳේ, හෙද හෙදියන් 4500ක් විතර මේ වෙනකොට රට අතහැරලා ගිහිල්ලා. හෙද හෙදියන් 4500ක්. හොඳේ, කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන්ගේ 400ක විතර හිඟයක් තිබෙනවා. හරිය, රජයේ රෝහල් පවත්වගෙන යන්නේ පණ අදිමින්. මහා උන්දලගන්නේ සිංගප්පූරු බෙහෙත් නිසා මේ ගැන ඉගුලු දන්නේ නෑ. හොඳේ, අවුරුදු 4ට වෛද්‍යවරුන් 1700ක් රට අතහැරලා ගිහිල්ලා. රෝහල්වල මේ වන විටත් ඖෂධ වර්ග 75කට අධික ප්‍රමාණයක් හා උපකරණ හිඟයි. හොඳේ, තාමත් තත්වෙන් බාල ඖෂධ හා ඖෂධ කියලා මිලදීගත් වතුර විදිනවා. හරිය, නිර්වින්දන එන්නත් හිඟයි. මොන රටක්ද මේගොල්ලෝ ඉතුරු කරලා තියෙන්නේ අපිට? මේ දේශපාලන නඩේම මේවට වග කියන්ට අවශ්‍යයි. හොඳේ, බලන්නකෝ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට බාරගන්නකොට ඇමරිකානු ඩොලර් බිලියන 80ක විතර තමයි ණය තිබුණේ. ඔහු රට බාර අරගෙන අවුරුදු 2ක් ගෙවෙන තැන ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වෙනකන් මේ ණය කන්ද වැඩි වුණා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 20ක වැඩිවීමක් අවුරුදු 2කට. හොඳේ, අවුරුදු 2කට ඇමරිකානු ඩොලර් බිලියන 20ක තව ණය කන්දක් එකතු කරලා. හරිය, ඉතින් මීටත් වඩා තව මොන සුබ ආරංචිද දෙයියනි අපිට, නේද? ඈ, මේවනේ සුබ ආරංචි. රුපියල් බිලියන ගණන්, රුපියල් බිලියන ගණන් බදු සහන වංචා වෙන රටක ආයේ අපිට මොන සුබ ආරංචිද නේද? මේ ආර්ථික අර්බුදයේ තරම තේරුම් ගන්නට ඔය ලෝක බැංකු වාර්තාවම ඇති. ලෝක බැංකුව කියනවා මේ රටේ ජනගහනයෙන් 29.5%, ඒ කියන්නේ 30%ක් විතර දරිද්‍රතා රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. දරිද්‍රතා රේඛාව කියන්නේ දුප්පත්කමේ මනින රේඛාවෙනුත් පහළ ජීවත් වෙන්නේ කියලා. ඒ වගේමයි රටේ සෑම පුද්ගලයින් 10 දෙනෙකුගෙන්ම 6 දෙනෙක් සෞඛ්‍ය, අධ්‍යාපනයේ සහ ජීවන තත්ත්වයේ ඒ අයගේ පවතින්නේ ඉතාම අවදානම් මට්ටමක. හොඳේ, මේක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් රටේ ජනගහනයෙන් 55.7% අමාරුවෙන් ජීවත් වෙන්නේ. හරිද? එහෙව් රටක ඔබ දන්නවද උදේ හවස හොරකම් කරනවා, වංචා කරනවා කියලා? ඈ, එහෙව් රටක, මෙච්චර වැටිච්ච රටක ඒවා නතර කරන්න කිසිම උත්සාහයක් නැතුව, දඬුවමක් නැතුව තව තව අපිව හුරා කනවා, තව තව අපිව හුරා කනවා. සාමාන්‍ය මිනිස්සු මත බදුබර පටවමින් මහවුන්දලට දිගින් දිගටම සුබ ආරංචිම ලබා දෙනවා. හොඳේ, 20/23 විදේශ ණය සම්බන්ධව, 20/23 විදේශ ණය සම්බන්ධව ඔය රජයේ මූල්‍ය ප්‍රකාශනයේ තියෙනවා නේද, පට්ටපල් අමූලික බොරුවක් ඒක. හරිද? ඒක අමූලික බොරුවක්. රැයක් එළි වෙනකොට, එක රැයක් එළි වෙනකොට රුපියල් කෝටි 7500ක් අතුරුදහන්. ආගියතක් නැහැ. මේක පුතුම රටක්. හරිද? ඒ විස්තරය දැනගන්න හෙට ටෙලිවැකි අහන්න. හරිද? එතකන් ඉතින් සුබ අනාගතයක්. වැරදුනා. සුබ ආරංචිම ලැබේවා නේද? සුබ ආරංචිම ලැබේව, දෙකම එකයි. හොඳේ, අන්තිමට ඔබටත් මටත් උපදින්න ඉන්න දරුවන්ටත් ණය ගෙවන රටක් ඉතිරි වෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඒකේ ආයේ අහන්ට කතා දෙකක් නැ කියමින්. හොඳේ.